ඕනම ලැප්ටොප් එකක් ස්පීඩ් අප් කරගන්න ලේසිම විදිහ. සාදරයෙන් පිළිගන්නවා තවත් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ සාමාන්‍යයෙන් ෆයිල් එක්ස්ප්ලෝරර් එක ඕපන් වෙන්නත් විනාඩියක් විතර ගිය මේ ලැප්ටොප් එක ඊට පස්සේ මම කොහොමද බොහොම ලේසියෙන්ම Windows on කරලා තප්පර ගානක් ඇතුළත Microsoft Office ඒ වගේම web browsers මේ හැම දෙයක්ම ඕපන් කරලා වැඩ කරගන්න පුළුවන් තත්ත්වයට පත් කරගත්තේ කියලා. ඔයාගේ අලුත්ම PC එකට Windows 10 OEM key එකක් ගන්න. එහෙම නැත්නම් ඔයාගේ PC එකට Office 2021 Pro අලුත්ම සංස්කරණය ලබා ගන්න අවශ්‍ය නම් cdkeyoffer.com website එක හරහා ඔයාට ඒක ලබා ගන්න පුළුවන්. මෙතනදී පල්ලෙහා තියෙන links පාවිච්චි කරලා ඔයාට CK2. කියන කෝඩ් එක පාවිච්චි කිරීම හරහා 30% දක්වා ඩිස්කවුන්ට් එකක් ලබා ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ සයිට් එකෙන් පර්චේස් කරන්න ඔයාලට පුළුවන් වාගේ Facebook එහෙමත් නැත්නම් Google ප්‍රොෆයිල් එක පාවිච්චි කරලා බොහොම පහසුවෙන් ලොග් වෙන්න. මේ දවස්වල ලැප්ටොප් එකක් ගන්නවා කියලා කියන්නේ තමන්ගේ දුවගේ පුතාගේ වැඩට වෙන්න පුළුවන්, තමන්ගේ වැඩට වෙන්න පුළුවන්. ටිකක් විතර අමාරු වැඩක් වෙලා තියෙනවා, වැඩි වෙලා තියෙන ප්‍රයිසිං එක. ඉතින් සාමාන්‍යයෙන් අපි ලැප්ටොප් එකක් ගන්න ගියාම අපිට නොයෙකුත් ප්‍රයිස් රේන්ජ් වල ලැප්ටොප් තියෙනවා. මෙතනදී ගේමින් ලැප්ටොප්ස් තියෙනවා, ඊටමත් හයි ස්පෙක් එක, ඒ වගේම තමයි ඊට පස්සේ මිඩ් රේන්ජ් ලැප්ටොප් තියෙනවා. විශේෂයෙන්ම එක එක වැඩවලට ඩිසයිනර්ස්ලට අවශ්‍ය කරන ස්ක්‍රීන් එක, එහෙමත් නැත්නම් ටච් ස්ක්‍රීන් ඔප්ෂන්ස් මේ වගේ දේවල් එක. හැබැයි මේ වගේ හයි එන් ලැප්ටොප් එකක් ගත්තම ඔයාලට අප්ග්‍රේඩ් කරන්න කිසිම දෙයක් නැහැ. ඒවා ඊටමත් රෙස්පොන්සිව්. අපිට එන ලොකුම ගැටලුව තමයි අපි අර එන්ට්‍රි ලෙවල් එකට එහෙම නැත්නම් මිඩ් රේන්ජ් එකේ ලැප්ටොප් එකක් ගන්න ගියාම එතන අපිට තියෙන ස්පෙක් එකත් එක්ක ලැබෙන ප්‍රොඩක්ට් එකේ පර්ෆෝමන්ස්. සාමාන්‍යයෙන් අපි මේ විදිහේ එන්ට්‍රි ලෙවල් එකේ ලැප්ටොප් එකක් ගත්තට පස්සේ එන ඇඩ්වයිස් එක තමයි මගේ ලැප්ටොප් එක ස්ලෝ, එහෙම නැත්නම් පළවෙනි දවස් කීපේ මේක කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා, ඊට පස්සේ මේක ස්ලෝ වෙන්න ගන්නවා. ඉතින් මේක කාට හරි පෙන්නුවම එන පළවෙනි ඇඩ්වයිස් එක තමයි RAM එක වැඩි කරගන්න. 4GB RAM එකක් නම් තියෙන්නේ, මේක වැඩි කරගන්න කියලා. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ බොහොම සරලවම මේ 4GB RAM එකක් තියෙන සිස්ටම් එක. ඒ 4GB ම තියාගෙන මම මොන විදිහටද ඉතාමත් රෙස්පොන්සිව් විදිහට වැඩ කරන්න අවශ්‍ය වෙන විදිහට අප්ග්‍රේඩ් එක කරේ කියලා. ඉතින් එහෙනම් අපි යමු අප්ග්‍රේඩ් ප්‍රොසෙස් එක සහ එතනින් එහාට අප්ග්‍රේඩ් එකෙන් පස්සේ පර්ෆෝමන්ස් කොහොමද කියලා බලන්න. මේ තියෙන්නේ අපේ ලැප්ටොප් එක, මේක Core i3 ලැප්ටොප් එකක්, ඩෙල් බ්‍රෑන්ඩ් එක. ඉතින් ඔයාලා ගන්න ලැප්ටොප් එක ඕනම බ්‍රෑන්ඩ් එකක් වෙන්න පුළුවන්. මෙතනදී මේ ලැප්ටොප් එකේ අපිට දේවල් දෙකක් තියෙනවා. ඒ තමයි මේ ලැප්ටොප් එක i3 වේරියන්ට් එකක්, 4GB RAM එකක් තියෙන්නේ. ඒ වගේම මේක අපිට නෝමල් හාඩ් ඩ්‍රයිව් එකක් තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේකේ බූට් අප් ටයිම් එක කියලා. සම්පූර්ණ ස්විච් ඔෆ් එකකින් පස්සේ තමයි සිස්ටම් එක ඔන් වෙන්නේ. ඉතින් මේ තියෙන නෝමල් හාඩ් එකෙන් 4GB RAM එකක් එක්ක මොන විදිහටද ලැප්ටොප් එක ඔන් වෙන්න යන වෙලාව කියන එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. සෑහෙන වෙලාවක් සාමාන්‍යයෙන් අපිට යනවා. ඉතින් ලැප්ටොප් එකේ මේ විදිහේ වෙලාවක් අනිවාර්යයෙන්ම යනවා. අපිට සාමාන්‍ය හාඩ් ඩ්‍රයිව් එකක් නම් අපි පාවිච්චි කරන්නේ, සාමාන්‍ය ස්පිනිං ඩිස්ක් එකක් නම්, එහෙමත් නැත්නම් HDD එකක් නම්, ඒ වගේම තමයි ලැප්ටොප් එකක හෝ ඩෙස්ක්ටොප් එකක සාමාන්‍යයෙන් Windows 10 පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම 8GB වගේ RAM එකක් තියෙන්න අවශ්‍යයි. ඉතින් මෙතනදී ඔයගලන්ට බලා ගන්න පුළුවන්, මම my computer double click කරොත් my computer open වෙන්නත් සාමාන්‍ය වෙලාවක් යනවා. ඒ වගේම තමයි මේ විදිහට මම ස්ක්‍රීන් එක වින්ඩෝ එකක් එහෙම හේ කරත් එතනදිත් සෑහෙන ඔප්ටිමයිසේෂන් එකක් වෙනවා. ඉතින් මේක මම ටාස්ක් මැනේජර්කට ගිහිල්ලා බැලුවොත් RAM එක මේ වෙනකොට 2.7 3GB වෙනකම්ම පාවිච්චි වෙලා තියෙනවා. ඒ වගේම තමයි CPU usage එක මේකේ 100 විදිහට යනවා. දැන් 3922 write game play එක, ඒ වගේම AnyDesk, Adobe Reader මේ වගේ දේවල් open කරන්න ගියාම කොහොමද කියලා මේකේ speed එක, ඒ වගේම Google Chrome තියෙනවා. ඉතින් මේ දේවල් open කරන්න ගියාම ඔයගලන්ට පේන ඇති කොච්චර latency එකක් තියෙනවද කියලා.
ඉතින් මේක වෙලා කොමන් ඉෂු එකක් ඕගොල්ලොන්ට සාමාන්‍යයෙන් තියෙනවා RAM එක 4GB තියෙන්නේ මේ දේවල් එක අපිට තියෙන සාමාන්‍ය hard drive එකක් නිසා තමයි මේ ගැටලුව එන්නේ මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපිට තියෙනවා 1TB hard drive එකක් 1TB normal SATA drive එකක් තමයි අපේ storage එක විදිහට තියෙන්නේ 4GB RAM එකක් එක්ක මෙතනදී status එක හොඳයි අපේ හැබැයි අපේ ප්‍රධානම slow down වීමට හේතුව අපේ hard drive එක වෙන. ඉතින් මේ දේවල් එක ඊළඟට අපි කරන්න යන්නේ මේ system එකට අපිට දෙන්න පුළුවන් upgrade දෙකක් තියෙනවා. එකක් තමයි RAM එක upgrade කරන එක. RAM එක අපිට 8GB වලට යන්න පුළුවන්. නමුත් 8GB වලට ගියත් අර initial startup එක එහෙම නැත්නම් පළවෙනියටම program එකක් load වෙන එක මේ දේවල් responsive ගතිය ටිකක් අඩු වෙනවා. ඉතින් මෙතනදී කරන්න පුළුවන් දෙයක් තමයි SSD upgrade එකකට යන එක. එතකොට මේකේ තියෙන hard එක අපිට පාවිච්චි කරන්න බැරි වෙනවා. කොහොම වුණත් ඕගලන්ට පුළුවන් මේ විදිහට SSD එකක් පාවිච්චි කරන්න SATA SSD එකක් මොකද මේකේ අපිට අනිවාර්යයෙන්ම මේ SSD එක තියෙනවා. ඉතින් ඒ නිසා අපිට 256GB එහෙමත් නැත්නම් මේ විදිහට අපේ drive එකක් පාවිච්චි කරන්න පුළුවන් SATA mode එකට එන එහෙමත් නැත්නම් අපිට M.2 slot එකක් මේකේ තියෙනවා නම් M.2 upgrade එකකට යන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ විදිහේ update එකකට ගියොත් අපි බැරි වෙලාවත් එතනදී මේකේ තියෙන hard එක අයින් කරනවා නම් එතනදී ඔයගොල්ලන්ට shop එකකින් මෙන්න මේ විදිහට case in එකක් එහෙමත් නැත්නම් සාමාන්‍යයෙන් normal hard එකක් දාන්න පුළුවන් මෙන්න මේ වගේ hard drive කේස් එකක් ගන්න පුළුවන් මේක ඊට පස්සේ අපිට external hard drive එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් ඉතින් මේ විදිහට අපි පැනල් එක ගලව ගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ hard drive එක තියෙනවා මෙතන. ඉතින් මේ hard drive එක තමයි අපිට බොහොම පහසුවෙන් අයින් කරලා ඉවරලා අපේ SATA hard drive එක මෙතනට දා ගන්න පුළුවන් SSD එක SATA SSD එක solid state drive එක HDD SSD කියන්නේ කතා දෙකක්. ඒ වගේම තමයි අපි laptop එක බලද්දි මෙතන අපිට තියෙනවා battery එක ඒත් එක්කම මෙතන අපිට තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති මම close up එකක් පෙන්වන්න. මෙතන අපිට තියෙනවා අපේ M.2 slot එක. ඉතින් මෙතනට අපිට පුළුවන් M.2 drive එකක් බොහොම පහසුවෙන් install කරන්න මේ හරහා අපේ laptop එක speed up කරගන්න වගේම මේ තියෙන 1TB එක අපිට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලගේ laptop එකේ model එක අනුව බලා ගන්න ඔයගොල්ලන්ට මොකද්ද තියෙන upgrade path එක කියලා M.2 එකකට upgrade කරන්න යනවා නම් බොහොම පහසුවයි. ඒ වගේම තමයි මෙතනදී අපිට බලා ගන්න පුළුවන් මේ Dell laptop එකේ අපිට 4GB එක RAM stick එකක් තියෙනවා තව slot එකක් තියෙනවා. ඉතින් මෙතන අපිට upgrade එකකටත් RAM අවශ්‍යයි නම් යන්න පුළුවන්. ඉතින් මේ දේවල් එක්ක අපි අපේ M.2 slot එක populate කරගමු. මේ හරහා අපිට පුළුවන් වෙනවා අපේ storage එක වැඩි කරගන්න. එහෙනම් ඔන්න අපි අපේ upgrade එක කරගෙන ඉවරයි. දැන් අපි බලමු කොහොමද මේකේ power on time සහ on වෙච්ච ගමන් මොන විදිහේ responsiveness එකක්ද අපිට තියෙන්නේ කියලා. Right. Then අපි Excel, Word, PowerPoint මේ හැම දෙයක්ම අපිට බොහොම පහසුවෙන් හදාගන්න පුළුවන්. ඔයගොල්ලෝ බලනදි කිසිම ප්‍රශ්නයක් නැතුව ලැප්ටොප් එකේ අපිට වැඩ කරගන්න පුළුවන්. මම කලින් එකේ අපිට කිසිම දෙයක් ඔන් කරගන්න බැරි වුණා. අපිට මයි කම්පියුටර් පවා ඩබල් ක්ලික් කරාට පස්සේ සෑහෙන වෙලාවක් ගියා. Microsoft Edge එක, ඒ වගේම මම Chrome එක දාගෙන තියෙනවා, Word. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොච්චර responsiveද කියලා system එක. ඒ වගේම තමයි මට මේවා අතරේ හාට මෙහාට යන්න පුළුවන්.
මේ දේවල් අතර යන්න පුළුවන්. ඉතින් මේ ඉන්ස්ටන්ට් අපි බලමු මොන විදිහටද මේකේ RAM එක එහෙම තාම තියෙන්නේ කියලා. ඉතින් ගොඩක් කට්ටිය තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් කට්ටිය කියන දෙයක් තමයි කම්පියුටර් එක slow නම් දාගන්න කියලා RAM එක වැඩි කරගන්න කියලා. ඉතින් මෙතනවත් පේනවා ඉතින් 4GB RAM එකක් තියෙන. ඉතින් මේක අපිට task manager එකෙන් අරන් බලන්න පුළුවන්. ඉතින් ඔයාගේ පරණ laptop එකක් තියෙනවා නම් එහෙමත් නැත්නම් මේ විදිහට සැහෙන slow laptop එකක් තියෙනවා නම් ළඟදි මිලදී ගත්ත අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ කියලා දුන්න විදිහට check කරලා බලන්න කොහොමද ඔයාලගේ hard drive එක තියෙන්නේ කියලා. SSD එකක් නැත්නම් 4GB RAM උනත් ඇති ඔයාලට internet email browse කරන්න office වැඩ කරගන්න අවශ්‍ය කරන තත්වයට responsive මට්ටමට මේක අරගෙන එන්න පුළුවන්. මේක මම අර කලින් කිව්වා වගේ M.2 පුංචි chip එකක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අර hard එක වගේම SATA mode එකේ SSD එකක් වෙන්නත් පුළුවන්. මේ දෙකම කිසිම ප්‍රශ්නයක් නැහැ. එක වගේම performance upgrade එකක් ඔයාගේ laptop එකට ලැබෙනවා. ඉතින් මේ point එක ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙ comment section එකේ දාන්න. ඒ වගේම තමයි subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු තවත් video එකකින්.